පස්වී කාලේ අසන්තද මෙල් ගොඩක් බැනුම් අහපු කෙනෙක් තරඟ පරිද්‍ය අසන්ත බැනුම් ඇහුවට මේ විද්‍ය අපේ කණ්ඩායම ඉදිරි ගමනක් යද්දී අසන්තට ඒ ගෞරවයෙන් සාධාරණ කොටසක් ලැබෙනවද කියන එක ප්‍රශ්නයක්. කෙලින් වැඩි කරන නිලධාරියෙක් විදිහට ප්‍රසිද්ධ අසන්ත පාකිස්තාන තරඟාවලිය අවසන් වෙලා ඇවිත් කියපු දේවල් ගැන මේ විද්‍යාලයට මාධ්‍ය වලින් දකින්න ලැබෙන්නත් ඇති. මේ දිවයින පත්‍රයේ එක අසන්ත කියපු සාකච්ඡාවකදී කියපු කතා වලින් කොටසක් පරිදිද්ද අසන්තට එල්ලුණු චෝදනා ගැන අසන්ත දැන් කියන්නේ මෙහෙම කතාවක්. ක්‍රිකට් තේරීම් කමිටු සභාපති විදිහට මම නිතරම ලබන්නේ විවේචන තමයි. ජයග්‍රහණය කළාම ඒ හොඳ යන්නේ ක්‍රිකට්යන්ට. සාමාන්‍යයෙන් නරක ටික තමයි තේරීම් කමිටුට ඉතුරු වෙන්නේ. ඉතින් තේරීම් කමිටු සභාපතිවරයා විදිහට මම මේ දේවල් තේරුම් අරන් තමයි ඉන්නේ. ක්‍රිකට්යන් හොඳට කලේ නැති වුණාම තමයි තේරීම් කමිටු හොඳ නැති වෙන්නේ. ඒ දේවල් මම එච්චර ගණන් ගන්නේ නැහැ. පාකිස්තාන් තරගාවලියේ ක්‍රීඩකයෝ පෙන්නපු දක්ෂතා නිසා තේරීම් කමිටුට සුබවාදී කරදරයක් වුණා කියලා තමයි අසන්ත කියන්නේ. මගේ පැත්තෙන් බලන විට පාකිස්තාන් සංචාරයේදී නවකයන් දක්ෂතා දැක්වීම මට සුබවාදී හිසරදයක් විදියට තමයි මම දකින්නේ. ඒකට හේතුව ඉස්සර මට තෝරන්න දක්ෂ ක්‍රීඩකයන් හිටියේ නැහැ. දැන් කණ්ඩායම තෝරන්න ඕනෑ තරම් ක්‍රීඩකයන් ඉන්නවා. ඒ නිසා මට ඒක සුබවාදී දෙයක් විදියටයි මම දකින්නේ. කොමර ලබන 2019 ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන 2020 ලෝක ස්නානයට හොඳ කණ්ඩායමක් හදන්න තමයි මම උත්සාහ කරන්නේ. නවකයන්ගෙන් පරිණත ක්‍රීඩකයන්ට අභියෝගයක් එල්ලවීම ඉතාමත් හොඳ දෙයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය හදන්න පළමු පෙළ තරංකාරීත්වය තව වැඩි කරන්න ඕන කියලා තමයි අසන්ත කියන්නේ. විශේෂයෙන් පළමු පෙළ කණ්ඩායම් වල තරංකාරීත්වය වැඩි කරන්න තීරණයක් ගන්න ඕන. දැන් පාකිස්තානයේ කණ්ඩායම් 24ක් තියලා ඒ අය ඒක 6කට අඩු කරලා තියෙනවා. මම හිතන්නේ දැන් ශ්‍රී ලංකාවෙත් ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කරගෙන යනවා. ඒ වගේම දක්ෂ පුහුණුකරුවන් ගෙනල්ලා ක්‍රීඩකයන්ට සහාය පුහුණුකරුවන්ට අවශ්‍ය දැනුම ලබා දිය යුතුයි. මම ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයට කියලා තියෙනවා. ඒ දේවල් ටික වුණොත් ඉදිරිය ගැන බය වෙන්න දෙයක් නැහැ. අපේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය මෙන්ම කඩුළු අතර දිවීමේදී ඔන්න තවත් වේගවත් කිරීමේ වැඩසටහන් අවශ්‍යයි. ඒ වගේම පන්දු රැකීම මෙන්ම ප්‍රතිකරණය සහ පන්දු යැවීමද තවත් දියුණු වෙන්න ඕන කියන මතේ මම ඉන්නවා. ඒ වෙනුවෙන් ක්‍රමවේදයන් සකස් කළ යුතුයි. හැබැයි පසුගිය මාස 6ට වඩා අපි දැන් ගොඩක් හොඳ තැනක ඉන්නවා කියන එක කියන්න පුළුවන්. පාකිස්තාන් තරගාවලියේ තුන්වෙනි එක්දින තරගයේ ධනුෂ්ක ගුණතිලක ලබාගත් ශතකය ගැන වගේම තරගාවලියේ වැඩපෙළපු තරුණ ක්‍රීඩකයෝ ගැන අසන්ත කියලා තියෙන්නේ මෙහෙම කතාවක්. ධනුෂ්ක ගුණතිලක බැට් කළ ආකාරය සම්බන්ධයෙන් මම ඉතාමත් සතුටු වෙනවා. විශේෂයෙන් ඔහු දෙවෙනි එක්දින තරගයේදී ලබාගත් ශතකය මම දැකපු හොඳම ශතකයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම පළමු 2020 තරගයේදී ගහපු අර්ධ ශතකයත් ඉතාමත් හොඳ ඉනිමක්. අවශ්‍ය වන්නේ ඒ දේවල් දිගටම අරගෙන යාම. ඒ වගේම වනිදු හසරංග සහ භානුක රාජපක්ෂ දෙන්නා අනාගතයට ඉතාමත් හොඳ ක්‍රීඩකයන්. ඒ අනුව අපිට ඉදිරියට හොඳ සංවිධායක් සකස් කරගන්න පුළුවන්. ලොකුස්ලන් තරගාවලියේ සෙල්ලම් කරපු සමහර ක්‍රීඩකයෝ තමන්ගේ වැඩේ හරියට කළේ නැහැ. ඒ විදිහේ වැඩේ හරියට නොකරපු ක්‍රීඩකයෝ ගැන අසන්ත කියන්නේ මෙහෙම කතාවක්. ලොකුස්ලන් සංචිතය ගැන හිතනකොට අපි කණ්ඩායමේ සම්බන්ධතාවය හිතුවා. දසුන් ශානකට කලව ආබාධයක් තිබ්බා. ධනුෂ්ක ගුණතිලක තුනටි ආබාධයක් තිබිලා හොඳටම සුව වෙලා හිටියේ නැහැ. ඩිල්රන් පෙරරාට ආබාධයක් තිබ්බා. නිරෝෂන් දික්කල් ලක්නු අතර හිටියේ නැහැ. ඒ නිසා තමයි අපි අංක 6 ගහන ක්‍රීඩකයා අනිවාර්යෙන් පන්දු යවන්න ඕන කියලා තීරණය කළා. මිලින්ද සිරිවර්ධන් සහ ජීවන් මෙන්ඩිස්ව ගෙනාවේ. ජීවන් මෙන්ඩිස් පළාත් තරගයේදී හොඳින් පන්දු යවුවා. අපි සෑම පළාත් පුහුණුකරුවෙකුගෙන්ම ඇහුවා කවුද හොඳ කියලා. එහෙම කතා කරලා තමයි ලෝකුස්ලාන සංචිතයේ තේරුවේ. හැබැයි ජෙෆ්රි වැන්ඩසිව අපිට එකපාරටම අතාරින්න බෑ. වනිදු හසරංග ලෝකුස්ලාන සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු හැටියට හිටියා. මේ හමුවේදී දිවයින පත්‍රයෙන් අපූර්ව ප්‍රශ්නයක් අසන්තගෙන් ඇහුවා. ඒ ප්‍රශ්නයයි අසන්ත දීපු උත්තරේ මේ. ඔබ කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානිය වශයෙන් කටයුතු කරලා ලොකු අත්දැකීම් තියෙනවා. විටක ඔබ දැඩි තීරණ ගත්තා. අපිට මතකයි 2007 ලෝකුස්ලානයේදී මාව නතපත්ව නායකත්වයෙන් ඉවත් කරලා මහේල ජයවර්ධනට නායකත්වය ලබා දුන්නා. ඒ වගේ ඉදිරියේදීත් ඔබ මාලිංග ඉවත් කරලා දසුන්න නායකත්වයට පත් කරයිද පාකිස්තාන් තරගාවලිය දිහා බලලා. නායකත්වය අපි දැනට ලසිත් මාලිංගව තමයි නම් කරලා තියෙන්නේ. හැබැයි ලෝකුස්ලානය වෙනකම් නායකයෙකු නම් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා තරගාවලියෙන් තරගාවලියට තමයි නායකත්වය ගැන තීරණය ගන්න. ඔස්ට්‍රේලියානු සංචාරයේ ලසිත් මාලිංග නායකයා වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම කණ්ඩායම තේරීමේදී ප්‍රතිකරුවෙක්ගේ ප්‍රහාරාත්මක වේගය 140ක්වත් තිබිය යුතුයි. පන්දු යවන්නෙක් නම් ඕවර් එකකට ලකුණු 7.5ක්වත් තියෙන්න ඕන. නැත්නම් ඔහු කඩළු අරගන්න ඕන. ඒ වගේ කඩේමක් ක්‍රීඩකයන්ට දීලා තියෙනවා. පුහුණුකරුවන් සහ නායකයන්ට ඒ දේවල් දැනුම් දීලා තමයි තියෙන්නේ. ඒ අනුව ලෝකුස්ලාන සංචිතය තෝරනවා. මැතිව්ස්ට T20 ලෝකුස්ලාන කණ්ඩායමේ තැනක් හොයාගන්න නම් පන්දු යවන්න වෙනවා කියලා තමයි අසන්ත කියන්නේ. ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන්න පටන් ගත්තොත් එයාට කණ්ඩායමට එන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේ මෙයා ශාරීරික යෝග්‍යතාවය තවත් දියුණු කරගන්න ඕන. මොකද 2020 කියන්නේ වේගවත් ක්‍රීඩා රටාවක්. පන්දු යවන්න පටන් ගත්තොත් ඇතුළට එන්න පුළුවන් කියලා මම මැතිව්ස්ට කියලා තියෙන්නේ. කණ්ඩායමට දැන් හොඳ තරගයක් තියෙනවා ස්ථානයක් ගන්න. ධනුෂ්ක ගුණතිලක ආරම්භක ස්ථානයට දැන් ස්ථිර වෙලා තියෙන්නේ. එයාගේ අනිත් පැත්තෙන් කුසල් ජනිත් පෙරරා ඉන්නවා. අංක 3ට කුසල් මෙන්ඩිස්ට එන්න පුළුවන්. අංක 4ට
ඔක්ටෝබ 5ට නිරෝෂන් දික්වැල්ලට එන්න පුළුවන්. දසුන් ශානකාංක 6ට ඉන්නවා. භානුක රාජපක්ෂත් ඉන්නවා. පන්දිවන්නන් අතරින් ලක්ෂාන් සඳකැන් සහ වනිදු හසරංග ඉන්නවා. නඟපන්දියවන් එක් බලනවා නම් ඉන්නේ අමිල අපුන්සු තමයි. ඒ වගේම දනංජිත් සිල්ලාටත් පුළුවන් අකිලගේ ස්ථානෙට එනවා නම් එන්න. වේගපන්දියවන්නන් වශයෙන් ලහිරු කුමාර කසුන් රාජිත ලසිත් මාලිංග ඉන්නවා. තුන්ගිරව් ක්‍රීඩකයන් විදියට ලහිරු මදුශංක සායිසුරු උදාන ඉන්නවා. එහෙන් බැලුවම අපිට ලෝක ඉස්ලාම් සංකීතය තවම කියන්න බෑ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාලට සුබ දවසක්.